tasebaga <tries> betul arah samasambuse Nam tasebaga betul arahtu samasambuse Nam tasebaga betul arah samasambuse saddaji sampan kar ගරු පතු මේ අවස්ථාවේදී මේ පංවතුන්ලා සූදානන් වන්නේ අපගේ තිලෝගුරු වූ අමාමෑණී බුදුපිාණන් වහන්සේගේ තන් මස්කන්දයෙන් බිඳක් ශ්‍රවනය කරගන්න. පිංවතුනි අපි සංසාරය එන විට, අති දීර්ග සංසාරයක් එන සත්වයෝ හැටියට අපිට බුදුවරු මුණ ගැසි ල ඇති. ඒ කිසිම බුද්ධ ශාසනයක අප බුදුරජාණන් වහන්සේ ධර්මරත්මය ඒවගේ සංඝරත්නයන ත්‍රීවිධ රත්නය ගෞරවයෙන් යුතුව කරුණාව ගෞරවය දයාව ඇතුව ඇසුරු නොකරපු නිසා සසරේ තාමත් අපි සැරිසරන ඒතා දීර්ග සංසාරකට අපිට එන්න වනේ කිසිදු ශසනයක් සද්ධාවෙන් යුතුව ඇසුරු නොකරීමත්ඒ අනුව අපේ ජීවිත ගතකරපු නැති නිසා පහතුනි අදකාල අපි මේ ලෝක සත්්‍යයා මේ අය මේ ධර්මය හොයාගෙන ධර්මය ගවේශනය කරන්න එක එක තැන්වලට යනෝ ධර්මය ස්යාගය යන්නේ ගවේෂන එනවේ ගොල්ලන්කිවොත් සයාගෙන යන්නේ එතකොට මේ අය ධර්මය සොයාගෙන යනවා වගේම ඒ අය එක එක දේවල් කරන. ධර්මය කියලා හරි දේවල් ටමන්ට ලැබේ දෙනේ. සර්පයගේ අල්ලන්න ෝනේ ඔළුුවෙන් නැත්තං කනවා. පිංහතුනේ ධර්මය කියලා එක එක විකාර දේවල් සමහරක්කයි ඔළුුවල දාගන තමගේ ජීවිත විනාස කරගන්නවා. පිංහතුනේ, කොහොමතිහෙනම් අපි සොයාගන්නේ. අපි කොහොමද මේ ධර්මය දකින්නේ. අපි ධර්මය දකින්න තියෙන්න පින්හතුලේ තමා තුළින්මයි ඕප නයිකෝ කියන්නේකයි. ධර්මරත්න ගුණ කියනකොට ස්වක්කාත, බගෝතෝ දම්මු සදිිත්්තිිකෝ අකාලිකෝ ඒ පස්සික ඕපනයිකෝ පච්චත්තංමීති ත්බෝ වි්ඥෝහේති කියලා ධර්මය ගුණ කියනවා. එතකොට මේ ධර්මය ගුණ කියනකොට අපි අපි තුළෙන් දකින්න ඕන ධර්මය මුල මැදාග කිසිම අඩුවක් නැතුව භාග්‍යතුන් වහන්සේ මනාව දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ මනාව දේශනාකරව වූ ධර්මය තමා තුළින් තමයි දැකි එතකොට තමා තුළින් දකිනවා කියලා ීවි එතන හොඳ නෑ ධර්මය අතන හොඳයි මෙතන හොඳයි කිය කිය ධර්මය සොයසෝයානයක නෙවෙයි අපි තමා තුළින් මේ ශ්‍රවණය කරන ධර්මය තමන්ග ජීවිතයට ගලපගත්තෙන් නැති වුනොත් මේ ධර්මය යානි සංසාප්්‍ර ලබාගන්න බැරුව යන. ඒවගේම පින්හතුනි එ අනවතින්නේ නෑ අපිට මේක අවබෝධ කරගන්න බැරි වුනොත් සසරට වැටිනු සසරට වැටු නොත් අප මේ යන ගමන සසර ගමන ඉමක් කොනක් පරක්තරක් නොතරෙන තර්මට සසර යන්න පුළුවන් මොකද ඒකට හේතුව අපි අනියත සත්වයෝ. නියතයක් මේ අහවල් තැනට පත්වෙනවා කියලා. සම්මාදිට්ටියට පත් වෙනකං ඒ එෙන නියත ධර්මයක් ඒ කියන්නේ මෙහෙමයි කියලා අපිට දක්වන්න බෑ. අනියත සත්වය හැටියටයි. අනි ඒක නිසයි අපි ධර්මය ශ්‍රවණය කරලලා. ධර්මය ශ්‍රවණය කරහම අපේ ජීවිත මොකද කරගන්න ඕනේ. මේ ධර්මය අවබෝධ කරගන්න ජීවිත තුළි. ඒ අවබෝධ කරගන්න ධර්මය අපේ ජීවිතයට පිළිසරණක් කරගන්නවා. රැකවරණයක් කරගන්නනවා. තමන්ගේ ජීවිතෙන්ම ඒ ධර්මය දැකලා මේ සසරදුකෙන් එතර වෙන්න කර ඒකයි ධර්මය සොයිසෝය යනවනිවී අපි තුළිනුයි මේ ධර්මය දැකිය යුත්තේ කියන. අවවාදය ලබාදනගම අද තීරණය කරනවා පිංහතුන්නට අද මම තෝරගත්ත පිංහතුන්ලා වෙනවී ධර්ම දේශනාව මහාහත්ති පදූපම සූත්‍රය. එරපට මේ සූත්‍රය පිංහතුන්ලා තමාගේ ජීවිතයෙන්. ගන්න හොඳට කං යොමාගන සිත එක කරගෙන මේ ධර්මය ශ්‍රවණය කරගන තමන්ගේ ජීවිතේ ගැනයි මේ ධර්මයෙන් පෙන්වන්න ජීවිතය නුවනින් විමසන් තමා තුළින් දකිින් කොහෙවත් යන්න දෙයක් මෑ ධර්මය දකින්න තියන්න තමා තුළින් නුවනකින් දැකිය යුතු ධර්මයක් තු මේ සූත්‍රය දේශනා කරන කාලේ අපගේ බුදුරජාණන් වහන්සේ වැඩහිටිය ජේතවනාරාම බුදුරජාණන් වහන්සේ ජීත වනාරාමි වැඩඉන්න කාලය සැරියුත් මහරහතන් වහන්සේ තමයි මේ දේශනාව දේශනා කරන ත් හරහතන් වහන්සේ මහා සංගරත්නය අමතලා මේ විදියට දේශනා කරන මහනෙන සත්වයගි පාද අතර සතුන්ගේ පාද අතර මහත්තු විශාලත්ය අධික පාදය තමයි හස්තිියගේ පාදකාගෙද ඇතගේ පාද. ඒ පාදයට සියලූම සත්වයන්ගේ පාද බාලන්න පුළුවන්. ඒ වගේ තමයි මහනන යම්කිසි කුසල ධර්මයක් තියෙනවනං, මේ චතුරාය සති බාලලන්න පුළුවන් කියලා උන්වහන්සේ දේශනා කර පංහතුන සත්‍රය ඉතාමත්ම වැදගත් සූත්‍රය හොඳට ශ්‍රවණය කරගන්න. එහෙම කියලා උන්වහන්සේ මේ චතුරාර්යශත්ත්‍ය නම් කරනවා. දුකාරය සත් සබදාර් සත් නිර නිරෝධගාමිණී පටිබදා සත්‍ය මේ චතුරාර් සත්්‍ය. එතකොට දුක්්‍ය සත්්‍ය සම්දේසත් නිරෝධත් දු නිරෝධගාමිණී පටිබදා සත්‍ය කියල තමයි උන්වහන්සේ මොකදද මේ දුක්ක්‍ය සතතිකිිල උන්වහන්සේ කියන ජාතිපි දුක්කා ජරාපි දුක්කා මරනම්පි දුක්කන් සෝක පරිදේව දුක්ක දෝමනස්සු පායාසා දුක්ඛ යම්පිච්චන් නලබති තම්පි දුක්කං සංකිත්්‍යේන පංච උපාදානක් කඳා දුක්කා කිය පිංහතුනි ජාතිය දුකයි ජරාවට පත්වීම දුකයි සෝක පරිදේව දුක්ක දෝමනස් මේ දුකයි චර්මතිදේ නොලබීම දුකයි පිංවතුනි හකුලල 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 කිව්වොත් පංච උපාඩානස් හන්දයම දුකයි මොකද මේ පංච උපාදානස්කන්දී ඊට පසඋන්හන්සේ පැදිි කරනෝ රූප උපාදානස්කන්ද වේදනා උපාදානස්කන්දී සඥා උපාදානස්කන්දේ සංස්කා රුපාදානස්කන්දය වි්ඥාන උපාදානස්කන්දී ඔොඩ ස්කන්ද පහකිද රප උපාදානස්කන්දය වේදන උපාදානස්කන්දය සංස් උපානස්කදය වි්ඥාන පාදානස්කන්ද මෙම කියලා උන්වහන්සේ මෙම දේශනා කරලා මහනි හූ උපාදානස්කන්දයනම් පටවි පෝෝු උපාදානස්කන්දය ම කටකිවොත් සතර්ම හාධාතු පෙන්න්නනවා සතරම හාධාතුත් උපාදාය රූපත් පෙන්නන වර්ණ ගන්ධ රසෝජා එතකොට රූප උපාදානස්කන්දය පටවි ආපෝ තේජෝ වූවායෝ බලන්න මේක හා මේ දේශනාව වෙන්නේ ක්‍රමවේදයකටඋහන්සේ පුලින්ම දේශනා කරන්නේ මේ සියලුම සත්්‍යයංග පාද ඇත්පාදය බාලන්න පුළුව. ඒ වගේ තමයි සියලුම කුසල් චතුරාර සත්ත්‍යය බාලන්න පුළුව න්න චතුරාර් සය දුකාර සත්‍යය සමුදාර සත්ය නිරෝධාරය සතය මාර්ගාරය සතය බල එතනින් ඔන්න ගත්තා දුකාාර සත්්‍ය මුල් එක. ජාතිය දුකයි ඉපදීම ජරාවෝ මරණ මේවා දුකයි ප්‍රියන්ගෙන්වෙන්වීම මේව දුකයි හකුල හකුලලකිවත් පංචුපාදානස්කන්දේම දුකයි කියල. ඉළඟට බලන් උන්නාන්සේ හැමේකම ගලගත්තේ. මොකදද ඉස්කන්ද පංචකේ එතකොට පෙන්ුවේ. රපුපාධානස්කන්දේ වේදන උපාදානස්කන්දේ සංඥාාවපාදානස්කන්දය සංස්කරුඋපාදානකන්දේ වි්ඥානු පාදානස්කන්දේ එක නොත් මුල්ල ගත්ත රූපු පාදාානස්කන්දේ හරියට වෙසක් පූඩුවක් හදන්න අපි බටයක් කපල කපල කෑලි ඔලට කපල හැමේකම මුල්ලෙ කරගෙන කෑලි කෑලි හතරට බෙදල ගත්ත වගේ මේ බෙදල බෙදල අපිට අරම් පෙන්න්නවා. ඔන්න රූපු පාදානස්කන්දය දුොරමොකක්ද පටවි ආපු තේජෝවාය එතකොට උපදාය වසි වර්ණගන්ධද රසෝද්‍ය. එතකොට මේ සැරියුත් මහරහතන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. මේ පටවිධාතුව ආධ්‍යාත්මික තියෙන බාහිරතිය අධ්‍යාත්මික මොනුවද. කෙස්, ලෝම්, නිය, දත්, සම්, මස්, නහර ඇ, වකු ගඩු පෙනහලු කුඩාබඩවල්, මහා බඩවල් අසූචි නොපැසුන් වාහාර උන පටවිධාතුව තද කර්කස දේවල්. එතකොට බාහිරත්තියෙන පටවිධාතුව. මේ ආධ්‍යාත්මිකත් බාහිරත් තියෙන පටවිධාතුව පින්වතුන සමානයි පින්ගතුන මේ ආපෝධාතුව වෙනස් ව. විපිරිනාම වෙනවා. කංමතුරු ගලනු. මුහුදු ගැලීම් වෙනවා. මේතු මුුදු ගැලීීමම් ඇහිල්ල මේ පටවිධාතු අතුරු දහන් වෙන. වෙනස් ව. වෙනස් වෙන සස්වභාවෙන් යුත්ත වෙනවා. මේසා විශාල වූ. පවිදාතු වෙනස් වෙන ස්වභාවයෙන් යුත්ත වෙනවා. මේ පොඩ්ඩක් චුට්ටක් ඩිංගක් වූ පටවිධාතුව. නේතම් මම නේසෝ හමස්මි නමේ සෝවත්තාති මම මගේ මගේ ආත්මය ලෙස ගන්න සුදුසුද. ඒ තරං විශාල පටවිධාතු වෙන සුනාන අතුරුදහන් උනාන වෙනස්සන සභාාවට ලක්වුුණාන මේ ඩිංගක්කු පටවිධාතු මම මගේ මගේ ගන්න කියල සුදු සුනෑ කියෙනවා උන්න්නහන්සේ දේශනා කරවා. ඒ වගේ මේ ආපෝධාතු ආධ්‍යාත්මිකත්තිීන. බාහිරත්ය මොනවද අධ්‍යාත්මික අධ්‍යාත්මික ආපෝධාතු වැගිරණ දේවල්. මොනදදී අපේ ශරීරී කෙල සොටු සෙම සැරව මුත්‍රා දහඩිය ලේ මේ දවල්න්නේ ද වැගිරන දේවල් බාහිරත් තියෙනවා ආපෝධාතු. මේ බාහිරත් ආධ්‍යාත්මකත් මොකදද බාහිරත් ආධ්‍යාත්පිකත් තියන ආපෝධාතුව පංහතුනින් සමානයි පංහතුන මේ ලෝකට ම නැත්ත තමන් ඉන්න පලාතට විශාල වශයෙන් වහිනු එම උනහම ගම්යට වෙන නගරයට වෙන පලාතයට වෙන ඒ වගේ මේ ආපෝධාතුව කිපිල ප්‍රදේශ යටවෙන විනාශයට පත්වෙන.ඒවගේ පින්වතුන කාලයක් එනවා මේ මහමුහද එහෙම නැත්තම් සතර මහා සාගරය හිදන කාලයක්. යොදුන් සියයක් හිදෙනවා යොදුන් දෙසීයක් හිදරු. යොදුන් තුන්සීයක් හිදරු යොදුන් හාරසීයක් හිදනු යොදුන් පන්සීයක් හය යොදුන් හත්සීයක් හිදනවා. පුරුෂයෝ හදදනෙ එක උසට හිදනු. පුරුෂයෝ හයදනෙ පස් හතරන තුන්ද දෙන්නෙ. පුරුසේගාන්ට මේ මහාසාගරේද හිදනවා මේ මහාසාගරේද මේ ආපෝධාතුවද හිදෙනවා. ඒ වගේ පුරුෂයග්ග භාගයක් වෙනගම් හිදෙනවා. දන්න පොල්කට්ට දක්වා මේ සතර මහාසාගරයත් තිහිදෙනවා. වලලු කරදක්හා මේ ආපෝධාතු අතුරු දහන්ගෙන. පිංහතුනී ඇගිල්ලි තුඩක් තෙමන්න බැරි තරමට නැතිවෙලා අතුරු දහන්ගෙනවා මේ ආපෝධාතුුව. එහෙම එකේ මේ සා විශාල ආපෝධාතුුවත් අතුරුදහන් උනාානම් මේ බොහෝම පොඩ්ඩක් තියන මේ ආපෝධාතුවට මම මගේ මගේ ආත්මය ලෙස ගන්න සුදුසුද ඒ වගේ සැරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ තේජෝජාතුගෙන දැම්බලන්න මම කියන ශරීරය කියන තැන තින තේජෝජාතු අධ්‍යාත්ම දවන දිරවන පැසවන මේ වනේද. ආහාරපාන දිරවන් ඒ වගේ ශරීරය උනය හටගන්න උනගන්න වෙලාවට නේද තියෙනවනේ දේ මෙ ආධ්‍යාත්පික ජ දවන්න පැසවන්න දිරවන අධ්‍යා. බාහිරක් තයජෝජාතුුව තියන. දෙකම සමානයි අධ්‍යාත්මික සමානයි බාහිරත් සමානයි පංහතුනේ මේ තේදෝජාතු මමනෙව මගේනව මගේ ආත්මය සිට ලෙස ගන්න සුදුසු නෑ උවහන්සේ ඒයා කාරයයටට අයි දේශනා කර. ඒ වගේ පංඇතුනි යම්පිසි කාලයක පායන කාලයට ලැව්ගිනිි හටගන්න ලැවගිනි හටාර්ගන ගම්පිටම් ගිලි ගන්න. නියම් ගම්පිටන් ගිනිි ගන්න. නගර න පද පලාාත් පලාත් ප්‍රදේශ පිටින් ගිලි ගන්නවා. අන්තිමට මේ තේදෝ ජාතුව ඇැවිල්ල වතුරත්තින්න තගට ඇවිල්ල වෙන එහෙම නැත්තම් ගල්තලාවක්තිීන තැනකට ඇවිල්ලන්ග. එහෙමත් නැත්තම් පිංහතුන වැල්ලකට වගේ ඇවිල්ල මේක නැති වෙනවා දැවෙන්න දෙයක් නැතිවෙලා කාලයක් එනවා පිහතුනී ගින්දර සොයන්න වෙන කාලයක් හංකෑලි අතුල්ලල ගින්දර සොයන්න වෙන කාලයක් එෙනවා ඒසාවිශාල මේ තේජෝජාතුවත් අතුරු දහන් උනාන මේ ඩිංගක්කු තේදෝජාතු මම මගේ කියලා ගන්න සුදුසු කියලා දේශනා කරනවා. මේ සැරියුත් මහරහතන් වහන්සේ ඊළඟටවාෝධතු මොදිළඟ තියෙන වායෝධාතු න්හන්සේ පෙන්ෙනවා අපි මේ ආශවාස ප්‍රාශ්වාස කරන වාතය. ඉක්කාරෝක්කාරෙන් ගුධමාර්ගයෙන් යැන වාතය. ඒ වගේම බඩවැල්ලොල තියන වාතේ. මේ ශරීරයේ එහෙම මෙහෙ දුවනවාතය මේ ආධ්‍යාත්මිකවා. මේ වායෝ ධාතුව බාහිරත් සමානයි බලන් අපි ආශ්වාස්කරන බාහිර දෙ සමාන නැද් මේ ශරීරයත්ක බාහිරත් ආධ්‍යාත්මික තියෙන වාතය සමාන නැද් මේ යම් කිසිවාතයක් තියනොන බාහිරයි ආධ්‍යාත්මිකයි සමාන යම් කිසි කාලවල්ලේ නොපිංගතුගේ ඒ කාල්වල්ලලට සුලි සුලන් වගේ හම. හම ගම්පිටන් මේ සුලගින් විනාස කරනවා. නියන් ගම්පිටින් සුලගින් විනාස කරනවා. ප්‍රදේශ පලාාත් හැතියටම වායෝධාතු පිටින් විනාසවා. ඒවගේ තවකාලයක්ේ නෝපිංගුතු මේ වටාපත්ව ලින් පවා. සු සොයන්න වෙන කාලය. වටාපත් හමල සුළං හොයන්න වෙන කාලය. තන කොළ ගහකත් හෙලවෙන් නැතිකම් තරමට මේ වායෝධාතු අතුරු දහන්ගෙනවා. මේ සාවිිසාල වූ මේ වායෝධාතු අතුරුදහන් වෙනවනං පංහතුනේ සැරියුත් මහරහතන් වහන්සේ පෙන්නව මේ ඩිංගක් මේ බොහෝම ස්වල්පයක් වූ වායෝධාතු නේතම් ම නේසෝ හමස්මි නමේ සෝ වත්තාති කියලා මම මගේ මගේ ආත්ම ලෙසගන්න සුදුසු දහ. ඒ වගේම පිහතුනි මේ විදිහයට ඇත්ත දකින භික්‍ෂුව එයාට කෙනෙක් පනින්න පුළුවන් ගහන්න පුළුවන් දොස් කිය කියන්න පුළුව එයා එතකොට දැනගන්නවා මේ කනේ ඉස්්පර්ශය නිසා හටගත්ත දෙයක් නේද කියලා මේ රූපය අනිත්‍යය දකිනවා මේ වේදනාව අනිත්‍යය දකින මේ සඥාවය අනනිත්‍යය දකිනවා මේ සංස්කාරය අනිත්‍යය දකිනෝ එයා මම මගේ ආත්මය නෙවේ විදිහයට දකිනවා එවම් තවගෙන ගහන්න පුළුවන් දඩුමුගරුවලි ගල්ුවලින් අවිආාවුදුවලින් ගහන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්න පුපමාවක් තියෙන කකුච උපමාව කියති උපමාවක් මේ කියති උපමාවෙන් පෙන්නන්නේ හොරු දෙන්නෙක් එහම නැතැන් හොරු කණ්ඩායමක් තමන් වහුනාහම හොරු කණ්ඩායමකට දෙපැත්ත මිට තියන කියතකින් අරගෙන පුද්ගලයාව කපනෝ ඉරණු ඒ මොහොති දිවත් හිත දෂිත කරගන්න පාකී නව බුදුරජාණන්සේ එහෙම දූෂිත කරගත්තොත් මේ මගේ ශසනය කරගන යන්න බැරිවෙනව කියනවා එක නිසා යංකිසි භික්‍ෂුවක් මේ ඇත්ත දැක්කොත් බහෝ සතුටට පත්ෙන බොහෝ සතුරට පත්වෙලා එ මේ බුදුරජාණන් වහන්සේ දකි ධර්මරත්නය දකි සංගරත්නය දකි එයා මේ ටික මේ ශාසනය තුළ දෙයක් කරගත් තා බවටය යම්පිසි භික්සුවක් අප හි මෙහෙමත් හිතනකොට එයාගේ සිත සමාධිවෙන් නැත්තම් එයාගේ සිත දූෂිත වෙනවන එයාගේ සිත කුසල මනිසිි කාරී තැම්පත් කරගන්න බැරි දම්. බොහෝ දුකකට සංකාාවකට පත්වෙනවා කියනව සරයුත්ම හරහතන් වහන්සේ. ඔකට උදාහරණයක් වන්නවා මාම මාමන්ඩි කෙනෙක් මාමක් කෙනෙක් ඉන්න අලුත බැඳ පුලේලියෙක් මේ මාමණ්ඩිව දැක්ක හම යම්සේද ලැජ්ජාවට පත්වයන්නේ ඒසේම ඒ භික්ෂුවත් ලැජාවට පත්වෙනවා සංකාවට පත්වෙනවා. ඉතින් යම් කිසි භික්ෂුවක් මේ ආකාරයට නුවනින් දැක්කොත් ය සාසනය තුළ යම් කිසි දෙයක් කර ගත්ත ලවටය ඒවගේ පින්වතුනිි දැ ඇසමි නිලක් ඇැත්තා රූ. හමෝට එන්නේ නැත්තම්. ඒ අනුව මනසිකාරයක් සිද්ධ වෙන්නේ නැති නම් ඒ අනුව විඤ්ඥාණයන්ගේ පහලවීමක් සිද්ධ වෙන්නේ නෑ කියනවා. මොකක්ද කිව්වේ ඇස බිදිල නැත්තම් ඒ කියන්නේ මරණයට පත්තල නෑ ඇස තියෙන. ඒවගේ... ද්‍රපි නමුත් රූපන්නේ නෑ ඒ අනුව මනසිකාරයක් සිද්ධ වෙන්නෙත් නෑ ඒ අනුව පංගතුන විඤ්ඥාණයන්ගේ පහලවී මක්ල සිද්ධ වෙන්නේ නෑැක ඒ වගේ උන්වහන්සේ දේශනා කරනවා ඇසබිඳි ලත්නේ ඇ සිද්‍රිපිටට රූපයත්යෙනවා හ යම්කිසි මනසිකාරයක් සිදුවනේ නැතිනම් ඒ අනුව විඤ්ඥාණයන්ගේ පහළවීමක් සිද්ධ වන්නේ නෑ කියලා ඒ වගේම පින්වතු උන්වහන්සේ තවත් පැත්තකම් පෙන්ෙනවා ඇසමිදිි ලත් නැත්ත. ඇ ද්‍රපිට රූපත්වෙන වනා ඒ අනුව මනසිකාරය සිද්ධ වෙනවන. ඒ අනුව විඤ්ඥාණයන්ගේ පහලවීමක් නම් සිද්ධ වෙනව. ඒ විඤ්ඥාණයන්ගේ පහලවීම නිසා යම්රූපයක් වීද. ඒක රූප උපාදානස්කන්දයට, යම්වේදනාවක් වීද වේදනා උපාධනස්කන්දයට වා ඒ තුන්දනාගේ එකතුෙන් සංස්කාරයක් වේද සංස්කාර උපාධන ස්කන්දයට යනවා ඒ ඇසත් ඒ රූපත් ඒ මනසිකාරය නිසා යම් සංස්කාරයක් වීද ඒ සංස්කාර උපාදානස් කන්දයට යනවා. ඒ වගේ යම් විඤ්ඥානයක් වීද විඤ්ඥාන උපාදානස් කන්දයට යනවා. වවහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදිහට තමයි පංච උපාදානස් කන්දය සකස්වේ. ය භික්ෂුවක් මේ විදිහට දැකල එයාගේ හිත කුසල මනසිකාරයේ පිහිටියේ නැති නම් සිත සමාධිමත් වුණේ නැති නම් එයා බොහෝ දුකකට පත්වෙනවා සෝකඒකට පත්වෙනවා හැබැ යම්භික්ෂුවක් මේ විදිහට දැකලා සල මනසිකාරී සිත පිහිටල එයා මේ ධර්මය දකිනවන එයා මේ ශාසනය තුළ යම් දෙයක් කර ගත්තා බවට යනවා ඒ වගේම පින්වතුද ඇස බිඳිල නැත්ත කනබිඳල නැත්ත නාස බිඳිල නැත්තම් බඳදි නැත්ම් කයවිදිල නැත්තම් මනසබිදිල නැත්තම් ඒ අනුව අරමුණුත් නැත්තම් ඒ අනුව මනසිකාරයක් සිද්ධ වනේ නැත්තම් ඒ අනුව විඤ්ඥානයන්ගේ පහලවීමක් නං සිද්ධ වේන්නේ නැති පිංහතුනි හැබයි මනස ඉදිරියට අරමුණ වෙන්නේ නෑ ඒ අනුව මනසිකාරයක් සිද්ධ වෙන්නත් නෑ ඒ අනුව විඤ්ඥාණයන්ගේ පහලවීමක් නං සිද්ධවේදන ඒ වගේ මනසබිඳිලත්න ඉදිරියට අරමුණ ුත්තයවා. හැබැයි ඒ අනුව යම් කිසි මනසිකාරයක් සිද්ධ වෙන්නේ නැතිනම්. ඒ අනුව විඥ්ඥාණයන්ගේ පහලවීමක් ලං සිද්ධ වෙන්නේ නෑ කියල උන්වහන්සේ දේශනා කරනවා. ඒ වගේ මනසබවිදිලත්න්නේ මනසේදිරියට අරමුණුත් වෙනවා ඒ අනුව මනසිකාරයෙකුත් සිද්ධ වෙනවා ඒ අනුව විඤ්ඥාණයන්ගේ පහලවීමක් නං සිද්ධ වෙනවා කියල උන්ගහන්සේ දේශනා කරනවා ඒ විඤ්ඥාණයන්ගේ පහලවීම නිසා යම්රූපයක් ්‍රීද ඒ රූපය රූපෝපාදානස්කන්දයට යනවා. ඒ විඤ්ඥානයන්ගේ පහලවීම නිසා යම්වේදනාවක් වේද වේදන උපාදාන ස්කන්දේරයනවා ඒ විඥ්ඥානයන්ගේ පහළවීම නිසා යන් සං්ඥාවක් වේද සංඥාඋපාදාන ස්කන්දේරයනවා යම් සංස්කාරයක්ද සංස්කාරුපාදානස්කන්දේරය ඒ විඤ්ඥානයන්ගේ පහළවීම නිසා යම් විඤ්ඥානයක් වේද විඤ්ඥානුපාදාන ස්කන්දයට යනවා මෙන්න මේ විදිට තමයි සධිපාතියට යන්නේ මේ ස්කන්ධ පංචකේ එකතුවීමට යන්නේ මේ ඉස්කන්ධ පංචකය මෙන්න මේ ආකාරයට තමයි මේ ස්කන්ධ පංචකයේ සකච්වීම සිද්ධවිෙන් එතකොට බලන්නන්නපී මේ සූත්‍රේත් තුලිින් මේ ස්කන්ද පංචකයයි මෙතනත් පෙන්වි හැබැයි පංච උපාදානස්කන්දයක් අපිට පෙන්ටතන ආයතන වල එක තුවීම නිසා යම් කිසි මනසිකාරයක් කොරුත් ඒ අනු විඤ්ඥාණයන්ගේ පහල වීම සිද්ධ වෙන පාලවීමර යම් කිසි රූපයක් වේද රූපඋපදාන ස්කන්දීටයනවා. යම් කිසි වේදනාවක්වේද වේදන උපාදාන ස්කන්දීරය. යම් කිසි සං්ඥාවක් වේද සං්ඥා උපාදාන ස්කන්දීටයනවා යම් කිසි සංස්කාරයක් වේද සංස්කා උපාදානයට යනවා. යම් කිසි විඤ්ඥානයක් වේද විඤ්ඥානුපාදාන ස්කන්දීරයනවා. මේ විදිහට සන්නපාත වෙන මේ විදිට එකතුවීම තමයි මේ පංච උපාදාන ස්කන්දේ. හැබයි මේක ඇත්ත දක්කොත්කෙනෙක් එ ඇත්ත දකි නැතිහින්ද තමයි ඒ මනචිකාරය කරන්න ඇසත් රූපය සිත මේ තුනේ එකතුවෙන් හටගන්නේ ඉපර්සිය තුන එකතුවෙෙච්ච තැන ඉස්පර්සයයක් සකසු. ඒ ස්පර්සය අරභයා යම් කිසි වේදනාවක් කටගන්නවාද ඒ ස්්පර්ස නිරෝධයෙන් නිරුද්ධෙනව කියලා නුවනනෑ ඒ ඉස්පර්ස පත්තයෙන් යම් සංඥාවක් කටගනීද ඒ ඉස්පර්ස නිරෝධී ඒ සඥාව නිරුද්ධනව කියලා නුවන නෑ ඒ වගේම යම් සංස්කාරයක් යම් විඤ්ඥානයක් නාම රූප ප්‍රත්තයෙන් හටගන මේ විඤ්ඥානය. ඒක ඒ එතැන හේතු නැතිවීමෙන් නැතිවෙනවා කියන ධර්මතාවය අපිට නුවන නැහැ. අපි එතනටයි නුව නැති කළ ගත යුත්ත. මේ ලෝකෙට මේ පංච උපාදානස්කන්දය සකස්රර සකස්කර කර සසරයන්න නෙවෙයි මේ උපාදානස්කන්ද මේ පාංච උපාදානස්කන්දය මිදන්නයි අපි ධර්මය ශ්‍රවනය කල්ලා ඒ අනුව ඇසිරන්න ඕ. මං අර මුලින්කි වුවන සර්පයගේ අල්ලන්න ඕනේ ඔලුුවේ නැත්තන් කනු. ඒවගේ ධර්මය හරිතැනින් අල්ලගන්න ෝය. පිංගතුනමේ ඉස්කන්ද පංචකට තන්නහා කරහින්ද තමයි උපාදානස්කන්දයක් වුණේ මේ ඉස්කන්ද පංචකය කියන්න පංවතුන ධර්මතාවයක් හේතුවලිනු සකස්වෙන්න්නේ රූපය හටගත්ත හේතුව හේතුවක පලයක් මේ මම මගේ නෙමේ කණබන ආහාරය නිසා ඔන්න හටගත්තා හරි. ඊළඟට බලන් වේදනාව මේ ආයතනත් ඇසත් රූපයත් කනත් ශබ්දයත් නාසය ගන්දයක් දිවත් රසයත් මනසත් අරමුණුත් මේ දෙකත් ඒ වගේම ඇසටනම් අපි පෙන්වන්නේ ඒ භාගිතුන් වහන්සේ චක්කු විඥානය කියල පෙන්නලතිී කනටනම් සෝත විද්ඥානය. එතකොට මෙන්න මේ තුන්ඩෙනගේ එකතුවෙන් හටගන්න ඉස්පර්සය පත්වයෙන් හටගන්න වේදන කෙනෙක් වෙලා ඒ වේදනාව තුළ අපි ලෝකයක් සකස් කරගන්න ඒ චෛසික ධර්මය තුළ චිත්තද රූපයයක්ක උපද්දෝ ගන්න සිතින් රූප සකස් කරගන්න ඒ සංඥාව තු මම මගේ කියලා සකස් කරගන්න ඒ විඤ්ඥානය තුළත් එහෙමයි එතකොට යම් කිසි විදියක මනසිකාරයක් කරොත් මේ රූපවේදනා සං්ඥා සංස්කාර කියන විඤ්ඥාන කියන විපාක ධර්මතාවයක් විපාකයක් පීමතු මේක පෙරා විද්‍යාව කර්ම තන්නා ආහාර් ප්‍රත්තියෙන් හට ගත්තේ. මේ ඇත්ත දන්න ඇති නිසා සසර මේ අවිද්‍යාව නිසා. තන්නා කර කර්මානු රූපව ඔන්න ආහාර ප්‍රත්යෙන් මේ ආතන ලික සකස් වුන. මේක විපාකයි මේ විපා විපාකයේ විදියට යම්කිසි කෙනෙක් නුවනකින් දකිනවනං අන්නර පංචුපාදානස්කන්දේනං සකස්වෙන්නේ නෑ. අපි විපාක විපාකයේ හැටට දන්නෑ නමුත් අපි රූපය මගේ වේදනාව මගේ සං්ඥාව මගේ සංස්කර්රිය මගේ විඤ්ඥානය මගේ මනසත්. සිද යම් අරමනුටිකක්කන්න. ඒ අනුව මනසිකාරයක් කරනන මම කියලා මගේ කියලා දරුවෙ කියලා ගේවාල් දුරවල් යානවාහන මිල මුදල් ඉඩකඩම් මෙ ලෝකයක්. සකස්කරානම් මනසිකාරය තුළින් ඒ මනසිකාරය තුළ යම්ගරූපයක්ේද දර්වා කියල වෙන්න පුළුව. අම්මා කියල වෙන්න පුළුව. යම් රූපයක් ඒ මනනිසිකාරය තුළ සකවුනාධික රූ පාදාන ස්කන්ඩයට යනවා යම්බේදනාවක් සකස් වුනානම් ඒ අරම්භයම් ඒ මනනිසිකාරය තුළ වේදන උපාදාන ස්කන්දයට යනවා ඒ මනිසිකාරය තුළු යම් ස්ඥාාවක් යම් සංස්කාරකි යම් විඤ්ඥානයක් කටගත්තානම් මේ පංච උපාදාාන ස්කන්දයට යනවා බලන්න පින්තු මේ මනසිකාරය තුළ ඇත්ත දන්න ඇතින් නිසා ඔන්න ඉස්කන්ද පංචකේ පංච උපාදානහන්දයක් විදිහට සකස්වෙනවා. ලෝකය සකස්වෙනවා මම සකස්වෙනවා. මගේ කියන ගතිය සකස්වෙනවා ඇයි මේ විපාකය විපාකයක් හැටියට දැක්කේ නෑ. තන්හාවෙන් ඇසුදුු කරා. සන්නාවේ ප්‍රතිඵලයක් හැටියට පංච උපාදානස් කඳ ලෝකයක් සකස්මිරු. එතකොට අපින මොකොද වෙන්න සසරයට තමයි ඇද බැද දමලා පිවදාන්නේ. ඇයි ඉන්නවා තියෙනවා මම මගේ කියලා ලෝකයක් සකස් වෙනවා. ඇයිඒ මනසිකාරය තුළමයි මේ ලෝකය සකස් බලන්න මනසත් දැන් ගන බල මනසතිබු නට අරමුණු නැත්තං මනසිකාරයඋ නැත්තං ඒ අනුව විඤ්ඥානයක් පහල වෙනවද දැන් අපිහිතනක සාමානය එහෙම හිතුව කෙනෙකුට මේක තේරෙන් නැතිවෙන පුළුව දැන් අපි ගෙදරින් එලියට බැහැලා නගරේ යනවා කියලා හිතන්නක දැන් මේ ආයතන එකකට එකක් ගැට ගැහෙන්න්නේෙත්ද. පි ගට හලතමයි ලෝකය හදාගන්න. ගෙදරින් එලියට යනකොට ඇසවිඳලද ඇස ඉදිරරිින් යනකොට කියනව කවුරය හම්බු වෙලා මාව දැකලත් කතාකර නෑ නො දැක්කවගේගේ දැපිච්ච නට දකලත් සද්ද නැතුති යන ඇත්තටම දැක්කේ නැදද දැක්කා හැබැයි දැනගත්තිනේ හිතතිබුණ වෙන තැනක න අරුණත් මනසිකාරයත් වුණා ඒ අනුවයාගේ විඤ්ඥාණයන්ගේ බැසගැනීමුණා විඤ්ඥාණයන්ගේ පහලවීමක් වුණ. ඒ අරමුණු අරඹභයා යම් රූපයක් වේදේක රූපාද නස්කන්දට යනවා. ඒ අරමුණු අරභයා සංඥා සංස්කාර විඤ්ඥාණයන්ගේ පහලවීමක් වේදේක ස්කන්ධ පංචකට යනවා සන්නිපාතයට යනවා. එතකොට ඇහැතිබුණට බැෑ. රපතිමත්බැ ඒයනුව මනසිකාරයක් සිද්ධ වෙන්නත්තු එය අනුව තමයි සකස්වන්නේ දැන් අපිට රූප පේනවන දැන් ඔය තමන් ඉන්න තැන ඉද වට පිට බැලුවොත් වපසරිය බලන්න කොච්චර වපසරයක් පේන වලිග පොඩ්ඩක් බලන්නක වට එක පාරක් බැලුව හම දැන් දැම් බැලුවේ මං අහනවා ඔය ගෙදර තියෙන මොකක් කරිගැෙන අහනෝ. අපි හිතමු දැම් මේ ධර්ම දේශනා කරන තැන ම අහනවා මගේ අතේ තුන්ගෙන් යැඟිල්ල වටාපතේ ගෑවිල් ඇද තිබලි නැද්ද කියලා මොකක් කියයිද දැක්කෙ නෑ ඇත්තරම දැක්ේ නැත දැක්කා දැනගත්තෙනෙ ඇ ඇස තිබුණ බිඳිල නෑ රූපයක් තිබුණ හරි ඒකත්ේ තියෙනවා ඒ අනුව මනසිකාරයක් සිද්ධ වුණේ නෑ මනසිකාරය තිබුණ කොහටද කනත් තිබුණ ශබ්ද තිබුණ ඒ අනුව මනසිකාරයක් ශුද්ධ වුණා ඔන්න මේ මොහොතේ විඤ්ඥාණයන්ගේ පහලවීමක් සිද්ධ. ඒ විඤ්ඥානයන්ගේ පහලවීම නිසා යම් රූපවේදනා සඥ්ඥා සංස්කාර කෙල ස්කන්දයන්ගේ පහළවීමක් වේද මෙන්නමආකාරයට තමයි පංච උපාදානස්කන්දය සකස්වේ. මේ බනාහනගම කණතිබුණ අ සද්්‍ය තිබුණ ඒ අනුව මනසිකාරය වුණා කෙනෙක් මරණයට පත්වෙනවා මේ අන්තිම සිතේ එයාගේ බණහන්නි අන්න ඒ කෙනා සස් මෙහමත කහොමද ඉස්්‍රංගයන්ගේ පහලබීම සඳහා කො පං්ඥාබී සංස්කාරයයක් ලැස් කුසල් එතකොට ඒ පං්ඥාබී සංස්කාරය ල අරම්භයා අන්තිම සිතේ එයාගේ කන තිබුණ ශද්්‍ය තිබුණා ඒ අනුව මනසිකාරය වුණා මනසත් අරමුණ මනසිකාරයයක්ත් එහෙම නැත්තගුුණා ඒ අනුව විඤ්ඥන්ගේ විඤ්ඥාණයන්ගේ පහලවීම සිද්ධ වුණා මනසත් අරමුණුත් මනසිකාරයත් වුණා ඒ මොහොතේ මනසිකාරය තුළයා නැති වුුණොත් ඒ අනුව විඤ්ඥායන්ගේ පහලවීමක් වෙනවා. ඒක සුගතික වෙන්න පුළුවන් දිවියලෝගික වෙන්න පුුවන්. ඒ යම්රූපයක් වේද රූප පාදානස්කන් දේ යන. ඇයි දිවියලෝකකි වුනත් ඒක උපාදානස්කද වේදන සඥ වි්ඥානය ඒ අනුව ඒ සංස්කාරය අනුව ඒ සකස් වෙච්ච ඒ ස්කන්්්‍යන්ගේ පහලවීමම තමයි ඒ සිද්දවේ එතකොට මේ ඇත්ත කෙනෙක් දැක්කොත් රූපේත් වේදනාවත් සංඥාවයත් සංස්කාරයත් ඥානයත දකො මේ විපාකයක් ලෙස දැක්කොත්. කෙනෙක් පුද්ගලයෙක් නෙවෙයි මේ ධර්මතාවයක් මේ පටිත්ත සමු පාදව පටිචට සමු පන්නව සිදුවෙන ක්‍රියාවලයක් කියලා දැක්කොත් කෙනෙක්. එයා මේ තන්නහ කරයිද මේ ඉස්කන්ධ පංචකේට. උපාධන වෙයිද. එයා මනසිකාරය කරයිද. ය ඇත්ත දකින අනුවනී එයා දන්නු දෙනු කරනවා. වාහාරක ලෝකයේ. භාෂාවෙන් කතා කරයි ගනු දෙනු කරයි නමුත් එයා නුවනක් තුළයි එයා ඉන්නේ යම් කිසි කෙනෙක් එහෙම දකිනවනම් එයාට උතුම් අරිහත්තය ශාක්ෂාත් කරගන්න පුළුවන්. එයාට පුළුවන්ගෙනෝ මේ උතුම් අමාමහනිවන ශක්ෂාත් කරගන්න. එයාට මේ ඉස්කන්ද පංචකයේ ඇත දකලා නැවත හේතු සකස් වෙන්නේ නැති මට්ටමට නැති කරගන්න පුළුවන්. ඇයි. පංචි උපාදානස් කන්දය කියන ලෝකයේ සකස්වුනොත් මේ ස්කන්ද පහ මම මගේ මගේ ආත්නය කියලා ලෝකයේ සකස්ුනුත් දේකට වෙන්න පුළුවන් දේකට වෙන්න පුළුවන් වස්තුවකට වෙන්න පුළුවන් දරුවකොට වෙන්න පුළුවන්. මොනෝහරි සිතුවිල්ලක් ඇහැ අරමයා කනා අරමයා නාසේ දිවක් කය මනස අරමයහා. මේ නාම රූප ප්‍රත්තයෙන් හටගන්න මේ ඉස්කන්ද පංචකය. මේ උපාදානස් කන්දයක් වුනොත් යම් කිසිේ අනුව මනසිකාරයක් වුණොත් පංගතුනි මේ ලෝකය සකස් වෙනවා මේ ලෝකයෙන් ඉතර වෙන්න නම් මේකේ ඇත්ත දැකලා තන්නහා නැති කරගන්නඕන්. මේ මම කියන එක තමයි නැතිකරගන්න තියෙන්. මගේ කියන එක තමයි නැතිකරගන්න තියෙන්. මේ ඇත්ත දැක්කොත් එයා මනසිකාරය කරන්න නෑ ඒකෙන් මිදෙනවා. ඉතින් පිංවතුන අපි මේ ලබාගත්ත දැනුම නුවන ප්‍රඥාවක් ලෙසට වඩාගන්නවා. මේ ශ්‍රවණය කල ලබාගත්ත යම් කිසි දැනුමක් වුුණාන ඒ වඩන්න වෙන එක නුවන ඇතිවෙන විදිහට බහුලව වඩන්න වන්න. භාවිතාය බහුලී කතාය ඒ වඩනකොට ප්‍රඥාවන්තයක් ෙනවා ඒ ප්‍රඥාවන්තයට තමයි මේ සසරින් එතර වෙන්න පුළුවන් උතුම් අරහත් බෝධිය ශක්ෂාත් කරන්න පුළුවන්. අඩුම තැනින් ගත්තො සම්මාධිත්්‍යයට පත්වයෙන්ද පුළුවන්. මේ පිතුමතුන්ලාටත් මේ ධර්ම දේශනවඋතුම් සම්මාධිච්්‍යයට පත්වීමට හේතුවේ වා වාසනාවවා. පිංහතුන අජදිනේ අපි මම දේශනාර ධර්මේශ්‍රවනය කර ඔබ සැම කරගත්ත අව සියල කුසල සම්ාරයන්. අනුමෝදන් කළ යුතුවයට අනුමෝදං කරමු පළමුවෙන් මේ ලෝකයත් ශාසනයත් මේ පිංගතුන්ලත් අපිවත් ආරක්ෂා කරන්න අල් මහේෂක්ක්‍ය දෙවුරු ින්වා ඒ සියලුබ් දෙවරුන්ටත් අකනෙටා බඹලෝදක්වා විසිරී පැතිරීනා සියවලු දෙවිදවතාවඋන් වහන්සේලාටත් පින අනුමෝදන් වේවා ඒ අයටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධවීමට මේ පින හේතු වාසනාාවේවා කියල ප්‍රාත්ථනා කරන්න. ඒ වගේම මේ විදිහට දරාගන මේ විදිහට අපි වඩන්නේ මේ විදි මෙනෙහි කරන්නේ නම කියන්න අවසරයි අපේ ලොකු ස්වාමීන් වහන්සේ මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ ඒගේ අපි ආචාරයන් වහන්සේ උපාධ්‍යාන් නාචාරයන් වහන්සේ රටත් තින්නනු මෝදන් කරන්න ඕෝනි නම කියන්න අවසරයි උපාද්‍යාන් වහන්සේ මානන් කඩවලන අන්දරතන ස්වාමීන් වහන්සේත් ඒ වගේ කොත්මලේ කුමාර කාශ්චප ස්වාමීින්න් වහන්සේටත් පින් අනුමෝදං වේවා ඒ යටත් මේ සසර දුකින් එතරවීමට මේ අමාමහනිවනට පත්වීමට මේ පින හේතුවා සනාවේවා කියල සියලුමයට ශිල්ප දෙනා වශයෙන් ප්‍රාර්ථනා කරමුඒවගේම මලගේ ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා ඒ ඇත් ගෝර භයංකරම සසරින් එතරවීමට හේතුවේවා දුගතිය ගැත්තන් දුගතියන් අත්මිදේවා ගතික ඇත්තන් සුගතියෙන් සුගතියයට පත්වේවා අයටත් උත්තුම් අමාමහනිවනට පත්වීමට මේ පින හේතුවා සනාවේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒවගේම මේ ශ්‍රවණය කරගත්තා ධර්මය ආනිසංසවලින් තබංගි කුසලේ වැඩිදූුවට වේවා ඒ වගේ අකුසල්ලයටට පත්තේවා කුසල් මතුවෙලා තබන්ගේ බලාපොත්තු ඉෂ්ට සිද්ධ වේවා. ඒවාගේ මෙස්සය ලූම පිංවතුල්න්නටත් පිනේ. පිණේ කුසලේ ශක්තියෙන් උතුම් අමාමහනිවනට පත්වීමට මේ පින එකසේ හේතුවාසනාවිවා කියල ප්‍රාථනා කරගන්න තෙරුවන් සරණයි.